හරි ඔයාට පේනවා ඇති 2020 අවුරුද්දේ ගාන අපි 2021 කතා කරා සම්පූර්ණයෙන්ම 2020ත් ඒ වගේම තමයි ඔයාට තනියෙන් පුළුවන් පොඩි වෙලාවක් දෙන්නම් අර වගේම තමයි බලන්න මුදල් ගලා යම් ගලා යාම මේ ලේඛනය ඉල්ලනවා ශුද්ධ මුදල් ප්‍රවාහයෙන් PV ඉල්ලනවා NPV මත ඔබගේ නිර්දේශ ඉදිරිපත් කරන්න හරි තනියෙන් කරන්න NP වල අගය මට මැසේජ් එකක් දාන්න ඉක්මනින් ඉවර වෙලා ප්‍රශ්නයක් තියෙනවා හිතා ගන්න බැරි එකක් තියෙනවා අග්ගල මැසේජ් එකක් දාන සර් මේක ගන්නවද නැද්ද ඒ වගේ
ඉවරයි නම් උත්තරේ දාන්න.
හරි අපි බලමු කොහොමද කියලා. දැන් වෙලාව ඇති. හරි ඔන්න බලා ගන්න. 2020 අවුරුද්දේ ප්‍රශ්නේ. අපිට කියන මෙන්න මෙහෙම. සීමිත මලි රසායනාගාර පොදු සමාගම විසින් පැරණි වෛද්‍ය උපකරණ පරීක්ෂණ උපකරණ වෙනුවට නවීන උපකරණ මිලදී ගැනීමට සලකා බලමින් ඉන්නවා. ඒ කියන්නේ පැරණි ඒවා වෙනුවට මොනවා හරි යන්ත්‍රයක් තමයිනේ. නවී උපකරණ ටිකක් මිලදී ගන්න ඉන්නවා. එම නව උපකරණ අත්පත් කර ගසොත් පැරණි උපකරණ එහි පොත් අගය 250කට විකිණිය හැක. අන්න වැදගත් තොරතුරක්. ඔයා ඔක වාගාව පේපරේ තියෙන මේ වේදි පාස් පේපර් පොතක් ළඟ තියෙන ඒකට ඉඩක් වදින්න ඕන. හරිද? මොකද මේ විදිහ මාහෙන් පාස් පේපර් පොතක් තියෙනවා. ඔයා එකෙන් බැලුවත් කමක් නැහැ. නැත්තම් PDF එකෙන් හරි බලන්න. නැත්තම් මේක අනිවාර්යෙන් ආයි මේක print එකක් ගන්න ළමයි අරගෙන ආයි ආයි හදන්න. පැරණි එක විකුණන්න පුළුවන්ලු 250කට. පොත් අගය කියන්නේ වෙළඳ පොළ අගය කියන එක. හරි. මෙම නව උපකරණයේ ඇස්තමේන්තුගත මුදල් ගලායම් 5% ගැනුම් මිල ප්‍රවාහන පිරය ස්ථාපනය කිරීම සුන්බුන් අගය අතිරේක කාරක ප්‍රාග්ධනය කාරක ප්‍රාග්ධනය අවසානය අය කරගන්න පුළුවන්ලු ජීව කාලය උපකරණය මිලදී ගතොත් බදු පසු ලාභයේ වාර්ෂික වැඩි ලාභය වැඩි වෙනවලු රුපියල් 200කි. හැම අවුරුද්දේම වාර්ෂිකව 200 ගානේ ලාභය වැඩි වෙනවා. ලාභය වැඩි වෙන්නේ මුදල් ප්‍රවාහය නෙවෙයි. හරි. මෙම ව්‍යාපෘති අපේක්ෂිත ඵල ප්‍රතිලාභ අනුපාතය 10%ක් වන අතර වට්ටම් සාධකයේ ආසන්න දශම ස්ථානයට පහත පරිදි. ගලායම් ගලායම් ලේඛනයයි NPV. හරි. හරිම ලේසි. කලින් ගානමනේ 2020 ගාන හදලා ගිය ළමයෙකුට 21 ගාන හදන්න බැරිද ළමයි? ගේමක් නැහනේ. ඒකයි කියන්නේ පාස් පේපර් කරලා යන්න කියලා. එකම වගේනේ දැන් ඔයා මේක කරලා 21කට ගියා නම් ඇත්තටම අමාරුවක් නැහැ. එකම වගේනේ අහලා තියෙන්නේ. ඉතින් ඔය එකක් කරලා ගියොත් මේ සෙට් එකම කරලා ගියොත් ඔයාට කොහොම දැනුමක් එනවා? හරි. වසර 5යි දාගන්න ගලායම් ගලායම් ලේඛනය. 0 1 2 3 4 පහ. හරි. 0 1 2 3 4 5 ගලායම් ගලායම්. මේක මේ පොඩි දෙයක් මම ඔයාලට ලේසියෙන් ගාන හදන ක්‍රමයක් කියලා දෙන්නවා. හරිද? අර NPV ලේසියෙන් හොයන හොඳට ඒක බලා ගන්න. හරි. ඔන්න තියෙනවා ගලා ඒම් ගලා යාම් සහ ශුද්ධ මුදල් ප්‍රවාහ කියන එක උත්තරින් ඔයාලට ලැබෙන. හරි. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. උපකරණය වෙනුවට නවීන උපකරණයක් මිලදී ගැනීමට සලකා බලමින් සිටි මෙම නව උපකරණය අත්පත් කරගත හොත් පැරණි උපකරණයේ පොත් අගය 250කට විකිණිය හැක. අලුත් එක ගත්තොත් පරණ එක විකුණන්න පුළුවන්. කවදද? ගන්න දවසේමනේ විකුණන්නේ. අලුත් එක ගත්ත ගමන් එදාටම පරණ එක විකුණන්න පුළුවන්. තියෙන එක විකුණනවා. මේ අලුතෙන් ගන්න එක නෙමෙයි විකුණන්නේ, පරණ යන්ත්‍රය. එහෙනම් පැරණි යන්ත්‍රයේ විකිණීමෙන් ලැබෙන මුදලත් එකතු කරන්න කියලා ආරමම කියලා ඇත්තේ. මතකද වෙනම ලියන්නම දීලා ඇත්තේ. එහෙනම් 250ක් ගලා ඒමක් විදියට සලකන්න. පැරණි යන්ත්‍රය විකිණීමෙන් ලද මුදල. ඊට පස්සේ නව යන්ත්‍රය ඔන්න තියෙනවා. ගැනුම් මිල 1800යි. සල්ලි ගලා යාමක් 1800යි. ගැනුම් මිල. හරි. ඊට පස්සේ ප්‍රවාහන පිරිවැය කියන ගෙනීමේ කුලියනේ 200යි. සල්ලි ගලා යාමක්. ඊට පස්සේ ස්ථාපනය කිරීම 75යි. ඒකත් සල්ලි ගලා යාමක් 75යි. ස්ථාපනය කරන්නේ අපි LKS 16 ඉගෙන ගත්ත මොනවද ගන්නෙ මොනවද නැති කියලා. ගෙනීමේ කුලී, ගොඩ බෑමේ කුලී, ස්ථාපනය කිරීම. ඊට පස්සේ සුන්බුන් නගේ කියන එක සාමාන්‍යයෙන් අපිට හම්බෙන්නේ අන්තිම දවසේ. මේක විකුණලා ගන්න පුළුවන් අගය. එහෙනම් පස්වෙනි අවුරුද්ද අන්තිම අවුරුද්දේ මුදල් ගලා ඒමක් සුන්බුන් ඔන්න. හරි. මේ වරහන් දාන්න. ඊට පස්සේ ව්‍යාපෘති ආරම්භයේ අතිරේක කාරක ප්‍රාග්ධනය 275යි. ආරම්භක දවසේ 275ක් යනවා කාරක ප්‍රාග්ධනය. ගියාට අවසාන දවසේ එක නැවත ආවරණය වෙනවා ඔන්න. කාරක ප්‍රාග්ධන. දැක්කද? පළවෙනි දවසේ යනෝ අවසාන දවසේ යනෝ පළවෙනි දවසේ යනෝ අන්තිම දවසේ යනෝ ඔක්කොනේ අපි දන්නේ නේද? තියරිය. හරි. ඊට පස්සේ
නවය උපකරණයේ අපේක්ෂිත නව උපකරණයේ සමාගමේ ජීව කාලය වර්ෂ පහයි නව උපකරණයේ මිලදී ගස සමාගමේ බදුපස්තු ලාභය. ඒ කියන්නේ ලාභෙනි වාර්ෂික ලාභය වැඩි වෙනවලු රුපියල් 210ක් ලෙස ඇස්තමේන්තු කළා. බදුපස්තු ලාභයේ වාර්ෂික වැඩි වීම. ඒ කියන්නේ හැම අවුරුද්දෙම ළමයි රුපියල් 210ක් ගානේ තිබුණට වඩා 210ක් වැඩි වෙනවා. හැබැයි ලාභය වැඩි වෙන්නේ. හරිද? ලාභ කියන්නේ මුදල් ප්‍රවාහයක්ද නැහැ. අපි මේ 210 මුදල් ප්‍රවාහය බවට පත් කරනවා. හැම අවුරුද්දෙම 210 210 210 එනවා. හැබැයි එන්නේ ලාභ. කොහොමද ළමයි ලාභය 210 මුදල් ප්‍රවාහයක් කරන්නේ? මේකට එකතු කරන ෂය. එකතු කරාම එනවා මුදල් ප්‍රවාහය. ඔන්න දැක්කද? කලිනුත් කරා. ලාභෙට ලාභය කියන්නේ ෂය අඩු වෙලා උත්තරයක් නේද? ලාභෙ නිතරම ෂය අඩු වෙලයි ලාභෙ. එහෙනම් අඩු කරපු ෂය ටික නැවත එකතු කරොත් ඔයාට මුදල් ප්‍රවාහය ගන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට ෂය බලන්නේ කොහොමද? පිරිවැයෙන් අඩු කරනවා සුන් බුන්නක්ගේ. පිරිවැය බලන්නේ මෙහෙම. 1800යි. මේ 200යි මේ 75යි. ඔන්න ඔහොමයි බලන්නේ. හරිද? කාරක ප්‍රාග්ධනය එනවද? එන්නේ නැහැ කියලා කලිනුත් කිව්වා. පිරිවැයට කාරක ප්‍රාග්ධනය කියන එක මේකේ පිරිවැයක් නෙවෙයි. ආරම්භයේදී මේ ව්‍යාපෘතිය වෙනුවෙන් දරන්න වෙනවා. මේක විකුණලා ගානක් එනවා. එහෙම වුණා කියන එක මේ ගන්න එකේ පිරිවැයට එකතු වෙනවද? ගන්න එකේ ප්‍රයිස් එකට නෑ නෑ. ඒක එකතු වෙන්නේ නෑ. ඒකට එකතු වෙන්නේ 1800යි 200යි 2000යි 2075යි. ඔන්න මෙන්න බලන්න. පිරිවැය 2075යි මේ තුන විතරයි පිරිවැය. ඔන්න මල්ලිම පිරිවැය. ඒකෙන් අඩු කරනවා සුන්බුන් නගය 275යි. සුන්බුන් 275යි. එන වාශය කළ හැකි අගය බලන්න. 2075න් අඩු කරන්න 275ක් 1800යි. ඒක බෙදන්න පළදායි ජීව කාලය 1 2 3 4 5. ඔන්න 1800 බෙදන්න 5ෙන් 360යි. වාර්ෂික ෂේනවත් 360ක්. එහෙනම් ලාභයට ෂේ එකතු කරන්න 360ක්. එතකොට එයි ඔයාට මුදල් ප්‍රවාහය 360යි 210යි 570යි නේද? ආ. එහෙනම් මුදල් ප්‍රවාහය වෙන්නේ 570,000. ගලා ඒමක්නේ. මේක ලාභ කියන්නේ ඒම්නේ. කියන්නේ වැඩිපුර එනවා කියන එකනේ නේ. වැඩිවීමක්නේ. එහෙනම් 570යි 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 570 570 ගානේ අනිත් හැම අවුරුද්දේ වෙනවා. කියන්නේ මුදල් ගලා ඒම් වල වැඩිවීම පෙරට වඩා වැඩි වෙනවා. දැන් ළමයි එකතු කරන්න තියෙන්නේ. මෙතන 250යි 570යි 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 අන්තිම අවුරුද්දේ පොඩ්ඩක් වැඩි. 570යි 125යි 275යි 970යි. ගලා යාම මේවයි මුකුත් නැහැ. ආරම්භක ගලා යාම මූලික ගලා යාම කීයද? 1800යි 200යි 75යි 275යි 2350යි. 2350න් අඩු කරන්න 250. 2100යි. ඔන්න. ශුද්ධ මුදල් ප්‍රවාහමේ ශුද්ධ මුදල් ශුද්ධ වෙලා ආපුවෙන් ගිහිපුවා ගිහිල්ලා 2100. මේක 570යි 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 970යි. හරිද? ඔබ බලන්න මේ ටික හොයාගත්ත නම් අත උස්සන්න බලන්න. වැරදිලාද? සුම්බුන්නගේ 125ද? කෝ බලන්න. ඔවුනේ එන්න. ඉතින් සුම්බුන්නගේ 125නේ ළමයි දාලා තියෙන්නේ. මෙතන අරන් තියෙන 275නේ. වැරදිලා වැරදිලා. අයියෝ ඔක්කොම වැරදිලා. කියන්න එපා කලින්. ඕලයක් හරි අරන්. මෙතන එන්න 125 සුන්බුන්නගේ. ඔයාලා මයික් ඔන් කරලා කිව්වොත් නම් මට ඇහින්නේ නැහැ. හරිද? 275න් අඩු වෙනවා 125ක්. 1950යිනේ. 1950 පහෙන් බෙදුවම 390යි. 390යි. එතකොට ෂෙයා වෙන්නේ 390යි. එතකොට 600ක් එනෝ මුදල් ප්‍රවාහයනේ.
හයසියයි. 570 නෙවෙයි පෙරදිලා 600 600 එන්නේ. හරි. 600යි මේ. මම මේ මෙතන 275 ගත්තේ සුන්බුන්නගේ විදිහට. සුන්බුන්නගේ 125නේ. 600යි 600යි. හයසීයයි අන්තිම අවුරුද්දේ 600යි 275යි 125යි 1000යිනේ. හරි. එහෙනම් අවසාන ගලා යාම ශුද්ධ මුදල් ප්‍රවාහයනේ 1000යි 600යි 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 600. කොබලන්න මේ උත්තර ආව නම් අතුස්ස. මේ උත්තර ආපු ළමයා අතුස්ස. ආයිත් මේ වෙනසක් තියෙනම් කියන්න. මේක ඔන්න බලාගන්න මම ලේසියෙන් හදන විදියක් කියන ශුද්ධ මුදල් මේ NPV. හරිද? ඔයාලා කරන්නේ මෙහෙම 0 1 2 3 4 5 6. මේ ටික ආයලියන එක නේනේ. ආයලියන් නැතුව මෙතනම හොයන මම විදියක් කියන. ඔන්න හොඳට බලාගන්න. හරිද? හොඳට බලාගන්න. ඔයාලා කරන්නේ 0 1 2 3 මේ ටික ආයලියව වැඩි කරා. අපි ළමයි දැන් මේ ටික නේ තියෙන්නේ. වර්ෂ ගාන හරහට ලියලානේ 1 2 3 4 5. ශුද්ධ මුදල් ප්‍රවාහය ලියලා. අපි මෙතනම වට්ටම් සාද කියලා ලියන් යමු. මෙන්න මෙහෙම. මෙතනින් ලියන්න. වට්ටම් සාධකය. ඔන්න මම මේ අතට ලියන ඔන්න බලා ගන්න. ඔයත් මෙතනම හදලා පෙන්නන්න ඕක. හරි අනිත් විදිහටත් හදලා ඇති කමක් නැහැ. මින් ඉස්සරහට හදන්න ලේසි. බින්දුවේදී අගය 1යි. එකේදී අගය දෙනවා කීයද? 0.9යි 1යි. ඔන්න. 0.9යි 1යි. දෙවැනි අවුරුද්ද 0.83යි 3යි. 0.83යි 3යි 0.7යි 5යි. 0.6යි 8යි 0.6යි 2යි 6යි 2. ඔන්න දැන් මේව වැඩි කරන්න මෙහෙම මේ මේව මේකෙන් වැඩි කරන්න. මේක මේකෙන් වැඩි කරන්න. වැඩි කරලා එන අගයන් ටික යටින් ලියන්න. මේ 2100 එකෙන් වැඩි කරාම ඉතින් මේක වරහන්නේ නේද? 2100 ඒක පොඩ්ඩක් යටින් ලියන්න. අර කලින් වගේම තමයි. ඒක ඔන්න පොඩ්ඩක් යටින් ලියුවා. හරිද? දැන් වට්ටම් කළ ශුද්ධ මුදල් ප්‍රවාහයට මෙතනින් ලියන්න පුළුවන්. වට්ටම් කළ ශුද්ධ මුදල් ප්‍රවාහටි. 600 වැඩි කරා ඕකෙන්. 600 වැඩි කරා 0.9යි 1. 546යි. මේ මේක මේකෙන් වැඩි කළා මෙතනින් ලිව්වා. ඊට පස්සේ 600 වැඩි කරා 0.83 තුනෙන්. කිය දෙන්නේ. හාරසියනු අටයි. 600 වැඩි කරා 0.75. 450යි. 450යි. 600 වැඩි කරා 0.6යි 8. 408යි. 1000 වැඩි කරා 0.6යි 2. 620යි. ඔන්න. දැන් මේ ටිකේ එකතුව මෙතන යටින් ලිය. අර කලින් කරපු එකම හරහට කරන එක මේ කරන්නේ. 546යි. 546යි 498යි 450යි 408යි 620යි එකතුව 2522යි 2522යි. ඔන්න ඒක මම මෙතන ඉන්නේ 2522යි. දැන් මේ මේකෙන් මේක අඩු කරා. මේ දෙක අතර වෙනස දැක්කද? මේ මේකයි මේකේ අතර වෙනස. ඔන්න එනෝ මෙතන යටට 2522 අතර වෙනස. 2522 ධන ඍණ 2100. උත්තර එනවා 422. NPV 422යි. අර හරහට ආයෙ ලියන්න ඕනේ නැහැ කියලා මම කියන්නේ. නැත්නම් වර්ෂ 1 2 3 4 5 ආයිදා. මේ ඉලක්කම වෙලා විතරී කරගන්න පුළුවන්. දැක්කද? එතනම වැඩි කරා. මේ එකෙන් වැඩි කරලා එන එක පොඩ්ඩක් යටින් ලිව. අනිත් ටික උඩින් ලියන් ගියා උඩ රූල් එක. ඊට පස්සේ මේකෙන් මේ වට්ටම් සාධක වැඩි කරලා ආපු උත්තරේ අඩු කරා. NPV ධනාගයක් එනවා 422. කො බලන්න හරිනම් අතුස්සන්. දැන් නම් වරද්දන්න බෑ. 422. කො අනිත් අයගේ හරි නැද්ද?
ලියන නිර්දේශය NPV ධනාගයක් ගන්නා බැවින් ව්‍යාපෘතිය පිළිගත යුතුය. NPV ධනාගයක් ගන්නා බැවින් නැත්නම් ශුද්ධ වර්තමානගය ධනාගයක් ගන්නා බැවින් වෙනම ලියලා තියෙන ශුද්ධ වර්තමානගය සමානයි 422. ඊට පස්සේ නිර්දේශ කිල්ලන් ඒ අවශ්‍ය දේ 1 2 3 කියලා ඉල්ලපු විදියට වා උත්තරේ දෙන්න දැනගන්න ඕනේ ළමයි. හරි. හරි. එහෙනම් ඒක හරිනේ. අමාරු නෑනේ. ලේසියෙන්ම ලකුණු ගන්න තියෙන ඒවා කියලා පේනවනේ නේ. ආ අඩුපාඩු තියෙනවා හදාගන්න. මේ මෙතන අලුතෙන් හදපු මම මේ මෙහෙම කරපු ලේසියට හදපු විදිය තේරුණානේ නේ. මේක කෙලින්ම වැඩි කරා මෙහි අතටම. ආයි මෙතනම යට කෙලින්ම හදා. ආයි නැත්තම් ලියලා ආයි හදන්න දෙයක් නෑනේ නේ. අරහට ලියලා. මේක ලේසි. මේ විදියට හුරු නැන් පස්සේ එකක් දෙයක් හදන්න වාට තේරෙන්නේ මේක ලේසි නේ කියලා. හරි. අපි යමු ළමයි ඊළඟ එකට. 2018ත් හදමු. අඩුපාඩු තියෙනම් ප්‍රශ්න තියෙනම් අහන්න. හරි. අරකමනේ අහන්නේ නැද්ද බලන්නකෝ. ඔන්න තනියෙන් හදා. එකම ප්‍රශ්න සෙට් එකක් අහලා තියෙන කියලා පේන්න ඕන. 2019 මේ අලුත් සිලබස් එකේ ආපු ගණන් තුන ළමයි. 19 20 21. ඔක්කොම අලුත් සිලබස්. 19 ඉඳන් 18 ඉඳන් පොඩි පොඩි වෙනස්කම්. يعني මේ ආපු රටාව මීට වඩා සමහරලා අලුත් ඒවා දාලා එහෙම තියෙන්න පුළුවන්. මේ ටික එකම සෙට් එකක් තියෙන. يعني මේ හා සමාන ගණක් තමයි ඔයාගේ පේපරෙත් වාට එන්නේ. ඒකවා යන්න කලින් මේවයි ලකුණු නම් අතාරින්න එපා. හරි. දාලි ඉවර වෙලා අපෙන් ඒකෙත් ඉල්ලන්නේ NPV නේ. හැම එකෙම ඉල්ලන්නේ NPV නේ. අවුරුදු තුනේම NPV ඉල්ලුවේ. හරි. හදලි ඉවර වෙලා මැසේජ් එකක් දාන්න ටග් ගාලා.